අපි හැමදේම අත්පත් කරගෙන ඉන්නේ. ඒත් අපිට ජීවිතය අහිමි වෙලා. What is life? ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය ගැන හොයන එක සංවාදයක්. ඒ කියන්නේ ජීවිතේම සංවාදයක්. ලෝකය අලුත් හැකින් දකින්න. බ්‍රහස්පතින්දා උදේ 9:30ට බුද්ධික ගුණවර්ධන චාපා සමග. විස්රාම රේඩියෝ. ලේට කවි කියමින් එහෙමෙහි ගියමන් බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්නමන් බාලවියෙන් පිටමං වී යෝන් වියට පියමැන්නේ පියලඳුනේ නුඹ නිසාය උරතලේට කවි කියමින් එහෙමෙහි ගියමන් බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්නමං බාලවියෙන් පිටමං වී යෝන් වියට පියමැන්නේ පියලඳුනේ නුඹ නිසාය අයිබන් චාපා අයිබන් බුද්ධික චාපා සමග අදත් අපි ආරම්භ කරන්නේ සුවිශේෂී දිනයක් පසු කරමින් ඇවිල්ලා ඒ පිළිබඳවත් මතක සටහන් නැතිවයි ඔබට මතක නම් පසුගිය 8 වෙනිදා අපි සමරන්ඩ යෙදුනා ජාත්‍යන්තර කාන්තා දිනය. අපි මේ ගීතයෙන් ආරම්භ කරන්නේ චාපා එක්තරා ආකාරයකින් මේ සමස්තය කැටි කරලා ගත්තොත් සෑම දියුණුවට පත්වුණු එහෙමත්නම් සාර්ථක මිනිසෙක් පිටිපසම ගැහැණියක් සාර්ථක ගැහැණියක් සිටිනවා කියලා අපි අහලා තියෙනවා ඉතා ප්‍රසිද්ධ ජනප්‍රිය කතාවක්. චපා කොහොමද ආයතනයක වෙන්න පුළුවන් සමාජයේ වෙන්න පුළුවන් ප්‍රගමණයට කාන්තාවගේ දායකත්වය? අපි අද ඒ ගැන කතා කරමු. බුද්ධික ප්‍රශ්නේ හරිම සංකීර්ණයි. ලොකු ප්‍රශ්නයක්. අපි මෙහෙම පටන් ගමු. ජාත්‍යන්තර කාන්තා දිනය කියන එක ඇත්තටම ජාත්‍යන්තර ජනප්‍රිය ව්‍යාපෘතියක්. ජනප්‍රිය ප්‍රශ්නය. කාන්තා දිනය එක දවසකට සීමා කිරීම හරිද? හැමෝම අහනවනේ. එක දවසක කාන්තාව ගැන, තව දවසක අම්මා ගැන, තව දවසක වැඩ කරන මිනිස්සු ගැන මෙහෙම දින දාගෙන ව්‍යාපෘති හැටියට ඒවා සැමරීම ඇද්ද? ප්‍රමාණවත්ද? එහෙම ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවා. අපික තොලුවි තියාගමු. ඒ කියන්නේ එය ජනප්‍රිය ව්‍යාපෘතියක් නොවිය යුතුයි. හැබැයි එක දවසකට එක ලඟු කරලා කතා කරන එක හොඳයි. ඊළඟට දැන් කාන්තාව කියන්නේ ජනනි. ජනනේ කරන්නේ. එක පැත්තක තර්කයක් ගොඩනගන්න පුළුවන් මානව ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කාන්තාව කියලා. මාතෘ මූලික සමාජ ගොඩනගන්නේ එහෙමයි. ඊට පස්සේ නැවත හැබැයි පීතෘ මූලික සමාජ ගැනත් අපි කතා කරනවා. කාන්තාව වටා ලෝකේ කරකැවෙනවාද? පිරිමියා වටේ ලෝකේ කරකැවෙනවාද? මේක බොහොම විවාදාපන්න මාතෘකාවක්. ප්‍රංශ කතිකාව වෙන සිමොන් ඩි බෝවා කිව්වා කාන්තාව කාන්තා බවත් කාන්තාව කරන කියන දෑ පිළිබඳව ඇය ජීවත් විය යුතු ආකාරය, ඇයගේ ගමන් මාර්ගයේ හැඩය තීරණය කරන්නේ පිරිමියා. නැවත කිව්වොත් කාන්තාව පිරිමියාගේ නිර්මාණයක්, සංස්කෘතික යෝජනාවක්. ඔව්, ඕක මේ ආගමික කතාවක් එක්ක ගන්නකොට අපිට ආදම් සහ ඒව සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට දැන් කාන්තාව කියන වස්තුව කොහොමද පිරිමි සමාජයේ ඇතුලේ ස්ථානගත වෙන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. දැන් පිරිමි ලෝකයක්, කාන්තා ලෝකයක්, ලෝක දෙකක්. මහා කතිකාවේදී මානව ශිෂ්ටාචාරය එක යායකට අරගෙන මානවයා කියන සාධකයේ ගත්තහම කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. සියලු දෙනා සමානයි. ඔව්. දැන් උන්නම් තවත් එහාට ගිහලා සියලු සතුන් සමානයි. අපි යන් බුදුදහමට. ඊට පොඩ්ඩක් මෙහාට ආවට පස්සේ කතාව ටිකක් සරල කරගත්තහම සියලු මිනිස්සු සමානයි. සියලු ජාතීන්, සියලු වර්ග, සියලු ගෝත්‍ර, කුලභේද සියල්ල අමතක කරලා අවසානයේදී ගැහැණිය සහ පිරිමියා සමානයි. එහෙම ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි දැන් පිරිමියා සහ කාන්තාව අතර අපිට ප්‍රසිද්ධී කතා කරන්න බැරි, අකමැති, කළ යුතු ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ජෛව විද්‍යාත්මක වෙනස දෙදෙනාගේ. විවිධ පර්යේෂණ කරලා තියෙනවා.
විවිධ සොයා බැලීම් කරලා තියෙනවා. තවම මේ විවෘත සාකච්ඡාවක් ලෝකේ පුරාම දැන් සරලම තැනකට ආවොත් එහෙම පිරිමියාට නැති ජීව විද්‍යාත්මක ප්‍රශ්න රැසක් කාන්තාවට තිබෙනවා. අපි අපි කෙලින්ම මේක ලේසි වෙන්න කතා කරුවොත් වටහා ගන්න පිරිමියාට ඔසප් චක්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතයේ සැලකිය යුතු කාලයක් කාන්තාවට ඔසප් චක්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මාසිකව ඇය පෙළන සිද්ධියක්. දින කීපයක් ඇයට ඒ සඳහා ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙන්න සිද්ධ වෙනවා. පිරිමියාට මේ ප්‍රශ්නේ නැහැ. දෙවෙනි බරපතලම කාරණය ගැබ් ගැනීම. ගර්භණීතාවය. දැන් පිරිමියෙක් මොනම තත්ත්වයක් යටතේවත් ගැබ් ගන්නෙ නැහැනේ. එතකොට දැන් ලෝකයේ තිබෙන අසාමාන්‍ය එක පැත්තකින් උන්න විශිෂ්ටම කියන්නත් පුළුවන් වෙන අර්ථකින් වේදනාව තමයි දරු ප්‍රසූතියේදී ලැබෙන වේදනාව. පිරිමියෙකුට මේ වේදනාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ගමේටන් කියන්නේ විලිරුදාව. විලිරුදාව. එතකොට අපිට ඔව් ගැහැණිය සහ පිරිමිය සමානයි එහෙම තර්ක කරන්න පුළුවන්. නැවත ජීව විද්‍යාත්මක කතිකාවකට එනකොට ඒ එසේ වෙන්නේ නැහැ. ඒ එසේ නොවේ. එතකොට දැන් මේ තිබෙන සමානකම සහ අසමානකම අපිට සංවාදයට ගන්න වෙනවා. කාන්තාව වටා ලෝකේ කරකවෙනවාද පිරිමියා වටා ලෝකේ කරකවෙනවාද කියන ජනප්‍රිය සාකච්ඡාවට එපිටට ගිහිල්ලා අපිට ඊට වැඩි ගැඹුරු තැනකට මේ කතාව ගේන්න වෙනවා. උචාප මම බාධා කරන්නම් ඔබ කියන කතාවටම යම් සම්බන්ධයක් තියෙනවා අපි මේ අහන්න ගත්ත ගීතය තුළ. අපි ගීතය අහලා එතනින් එහාට කතා කරමු. කාන්තාව වටාද මේ ලෝකේ කරකෙන්නේ පිරිමියා වටාද කාන්තාවට පිරිමියා යම් බලපෑමක් සිද්ධ කරනවාද කියන ඒ කතාවට අපි ආරම්භ කරමු. ලේට කවි කියමින් එහෙමෙහි ගිය මං බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාල වියෙන් පිට මං වී යෝන් වියට පිය මැන්නේ පිය ලඳුනේ නුඹ නිසාය උරතලේට කවි කියමින් එහෙමෙහි ගිය මං බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාල වියෙන් පිට මං වී යෝන් වියට පිය මැන්නේ පිය ලඳුනේ නුඹ නිසාය කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිම් කැලේ පුරා ලතා ලපලු තුරුවැල් පෙම් කෙලිනු දුටිම් කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිම් කැලේ පුරා ලතා ලපලු තුරුවැල් පෙම් කෙලිනු දුටිම් එවන් දසුන් මා දුටුවේ ලඳුනේමනිසාය උරතලේට කවි කියමින් එහෙමෙහි ගිය මං බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාල වියෙන් පිට මං වී යෝන් වියට පිය මැන්නේ පිය ලඳුනේ නුඹ නිසාය හම්බාදුවන පනින සමනල පෙම්ව තුන්දුටින් රැලෙන් වෙන්ව පීනා යන ආදරවන්තයින් දුටින් උනුන් හම්බාදුවන පනින සමනල පෙම්ව තුන්දුටින් රැලෙන් වෙන්ව පීනා යන ආදරවන්තයින් දුටින් එවන් දසුන් මා දුටුවේ උරතලේට කවි කියමින් එහෙමෙහි ගිය මං
වල බොළඳ වස් දොඩමින් කැලේ පැන්නමා වලවියෙන් පිට මං වී යෝන් වියට පියමැන්නේ පියලඳුනේ නුඹ නිසාය. චාපාවෙන් මේ ගීතයත් එක්ක ඉදිරියට යනකොට අපේ සාකච්ඡාව ඔබ අර කතා කරන ගැඹුරු තැනින් මම තව පොඩ්ඩක් සරල පැත්තකට ගේන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් මේ ගීතයේ කතා කරන විෂයත් එක්ක බලනකොට එක් පැත්තකින් අපි දකින සමාජයේ සහ කතාබහ කරන පුරුෂ මූලික සමාජයේ පුරුෂාධිපත්‍ය කාන්තාවෙන් හිංසනයට ලක්වීම මේ මොන කතා එක්ක වුණත් මේ බොහොම සෞන්දර්යාත්මකව අපිට ඇහෙනවා. මේ කියන පෞරුෂයෙන් යුතු පිරිමියා වෙනස් කරන්නේ කාන්තාවයි කියලා. ඔහුට විවිධ ඔහු දුටුව එදා දැක්ක මාළු රංචුව වෙන්න පුළුවන්, එදා දැකපු සමනලයා වෙන්න පුළුවන්, එදා දැකපු ගහකොළ වෙන්න පුළුවන්, මේවා වෙනස් විදිහට පේන්න ගන්නවා. මේ සෞන්දර්යාත්මක හැඟීම් මේ විතරක් නෙමෙයි, ඔහුව වෙනත්ම මානයකට ගෙනියන්න කාන්තාවට හැකියාව ලැබෙනවා කියලා මේ ගැන අපි සාකච්ඡා කරනවා. එහෙම හැකියාවක් තියෙනවද? බුද්ධික සරල තමයි, හැබැයි සංකීර්ණයි. සරල කිව්වොත් ඒක අසාධාරණයක්. සාධාරණ වෙන්නේ සරලයි යලි සංකීර්ණයි. ඔබ දැන් ඔය කියපු කතාව නැවත අරගෙන බලුවොත් සංකීර්ණ කතාවක් ඔබ කියන්නේ. දැන් මේ ගීතෙන් කියවෙන්නේ වික්ටර් අපූර්වට ගයනවා ළමයා යෞවනික වෙනවා. ළමයා යෞවනික වෙන සිද්ධිය තාක්ෂණික ක්‍රියාවලියක්. ඔබ දන්නවා ප්‍රජනන පද්ධතියේ වෙනස්කම් ඇති වෙනවා. එතකොට ශරීරය පුරාම කෙමිස්ට්‍රි එක වෙනස් වෙනවා, රසායනික වෙනස් වීම ඇති වෙනවා. එතකොට අර ජනනය සහ ප්‍රතිජනනය කියන ක්‍රියාවලියට සූදානම් වෙනවා ශරීරය. මේක තමයි සිද්ධිය. එතකොට දැන් වැඩිවියටපත් වීමට අදාළ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ වැඩිවියටපත් වෙනවා කියලා. එතකොට දැන් තරුණයා සහ තරුණිය බවටපත් වෙනවා මේ ළමයා, දරුවා සහ දැරිය. එතකොට එහිදී විරුද්ධ ලිංගිකයා, ඒ කියන්නේ කාන්තාව පිරිමියා, පිරිමියාට කාන්තාව, ඒ කියන්නේ දරුවාට දැරිය, දැරියට දරුවා, විරුද්ධ ලිංගිකයා බලපෑම් කරනවා. ඒක තමයි ඇත්ත. එතකොට මේක තමයි ස්වභාවය, නේචර් එක. එතකොට දැන් මේ ගීතෙන් කියවෙන විදිහටම ආදරය දැනෙන්න පටන් ගන්නවා කියන්නේම ලිංගික හැඟීම් මත රෝපණය වන කතාවක්. එතකොට ලිංගිකත්වය කියන්නේ බොහොම සොඳුරු සුන්දර විද්‍යාත්මක තාක්ෂණික ක්‍රියාවලියකට සම්බන්ධ කතාවක්. එතකොට මේ හැඟීම් පහළ වෙන විදි වෙනස් වෙන පටන් ගන්නවා. දැන් වෙනද සමනලය, දැන් ඒ සමනලය නෙවෙයි වෙන සමනලයක් ලස්සනයි. දැන් වෙනද කුරුල්ලා කෑ ගැහුවා, දැන් කුරුල්ලා ගී ගයනවා මට මගේ කවුළුව ගාව. වෙනදත් මල් පිපුණා, දැන් මට මල් වෙනද වගේ නෙවෙයි, මල් වෙන විදියකට මට දැනෙනවා, කතා කරනවා, කතා කරනවා. දැන් මේ මනෝමූලික විපර්යාසයක්. දැන් මට මාව දැනෙන්න පටන් ගන්නවා. මම ගිහිල්ලා කණ්ණාඩි මූණ බලනවා, මං හිනා වෙලා බලනවා, මට මාව දැනෙන්න පටන් අරන්. මගේ නම කියනකොට මට පුදුම හැඟීමක් ඇති වෙනවා. නම කෙටි කරලා කතා කරනකොට මට පුදුම මේ සතුටක් ජීවත් වෙන වගේ දැනෙන පටන් ගන්නවා. මේ තමයි යෝන් වසන්තය. ඉතින් දැන් මේ කතාව අර මතු පිටට පෙනෙන ආකර්ෂණයට යටින් තිබෙන්නේ ලිංගිකත්වයට අදාළ සාධකයක්. ඔය චාප මතු කරන්න උත්සාහ කරන්නේ මේ කාන්තාවගේ ක්‍රියාකාරකමක් නෙමෙයි, කාන්තාවටත් මේ පුරුෂයාගේ බලපෑමෙන් මේ වැනිම හැඟීම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් මේ කාන්තාවට විතරක් පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඇත්තටම වෙන්නේ විරුද්ධ ලිංගිකයා නිසා ඉන්ස්පයර් වෙනවා. ඇය නිසා ඔහු, ඔහු නිසා ඇය. එතකොට වඩා සාධාරණ වෙන්නේ, වඩා විද්‍යාත්මක වෙන්නේ ලිංගිකත්වයේ කියන සාධකය කොහොමද මානව ශිෂ්ටාචාරයට බලපෑම් කරන්න කියන එක. මේ ගීතයේ සරල අර්ථයෙන් කියන්නේ ඒක තමයි. හැබැයි මේක දැන් අපි අර හැමෝටම තේරෙන විදිහට කිව්වොත් ජනප්‍රිය කතාව, ඔබ කියපු හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම කාන්තාවක් ඉන්නවා කියන කතාව එක එක විදිහට ගන්න පුළුවන්. හැම සාර්ථක කාන්තාවක් පිටිපස්සෙම සාර්ථක පිරිමියෙක් හිටියා වෙන්නත් පුළුවන්. සමහර විට කඩා වැටිච්ච ජීවිතේ නැති කරගත්ත කාන්තාවක්, කාන්තාවක් විනාශ වුණු සාමාන්‍ය අර්ථයෙන් පිටිපස්සේ ඉන්නේ පිරිමියෙක් වෙන්න පුළුවන් හුඟක් වෙලාවට. ඒතර මේක මේ උනුන් මත පිහිටා වැඩ කරන සිද්ධීන් මාලාවක්. ඇයට ඔහු, ඔහුට ඇය බලපෑම් කරනවාමයි ප්‍රධාන හේතුව තමයි අර විරුද්ධ ලිංගිකත්වය, ලිංගිකත්වය කියන සාධකය නිසා එය ශිෂ්ටාචාරය මෙහෙවනවා. ඔබ සඳහන් කරන්නේ කාන්තාව එවැනි උච්ච ස්ථානයකට ඔසවා තැබීමට තරම් වටපිටාවක් නැහැ කියන එකද කාන්තාව තුළ? මම කැමති මෙහෙම කියන්න, බුද්ධිකර කලින් කියපු විද්‍යාත්මක පරතරය නිසා අනිවාර්යයෙන්ම කාන්තාවට විශේෂ අවධානයක් යොමු විය යුතුමයි.
දැන් ගෙදරක තාත්තාට වැඩිය විශේෂ අවධානයක් අම්මා කෙරෙහි යොමු වෙන්න ඕන. ඒ කියන්නේ තාත්තා කරන වැඩ වගේ කියන්නේ ගණන් කරන්න බැරි ගුණයක ප්‍රමාණයක් අම්මා කරන වගේ දර. අම්මට අර JD එකක් නැහැ. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් නැති වුණාට ඇය තමයි හුඟක් වැඩ කරන්නේ ගෙදර. එතකොට අර ජනනී කියන එක හරිනේ අපිට ඒ අර්ථෙන් ඇයව පුදන්න පුළුවන්. ආයතනයක් ගත්තත් කාන්තාවට විශේෂ අවධානයක් යොමු කරන්නම වෙනවර ජීව විද්‍යාත්මක කතාව නිසා. දැන් අපි මේක නැවත ඉස්සරහට කතා කරමු. පුරුෂයෙකුගේ සහ ස්ත්‍රියකගේ ශරීර දෙක ගත්තහම ජීව විද්‍යාත්මක වෙනස්. ඒක සම නෙවෙයි අසමත් නෙවෙයි වෙනස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එම් විද්‍යාත්මක පරීක්ෂණ බොහෝ තිබෙන ලෝකේ පුරා. දැන් තීරණ ගැනීම හැකියාව පිරිමියා එක විදිහකට දන්නේ ගැහණිය වෙන විදිහකට දන්නේ. එතකොට අපි කියමු කැමැත්ත පළ කරන ආකාරය ගැහණිය එක විදිහකට පිරිමියා එක විදිහකට. දැන් බොහොම ජනප්‍රිය නිකන් විනෝදාත්මක උදාහරණ තිබෙනවා. දැන් කෙනෙක් අකමැති වෙන්න පුළුවන් එක්තරා පරීක්ෂණ මාලාවකින් හොයාගන්නවා. එහෙම පොත් ගණනාවක් දීවිලා තිබෙනවා හොඳටම බොරු කියන්න පුළුවන් කාන්තාවට කියලා. ඒ කියන්නේ පිරිමියා කියන බොරු අහුවෙනවා. ඒක මං කියෙව්වා එක රචනාවක් විද්‍යාත්මක පරීක්ෂණයක් නියැඳි කීපයක් එක කරපු එකක් ඇමරිකා එක්සත් ජනපදයේ. කාන්තාව කළුවර කාමරයක කළුවර මේ කළුවරම පසුබිමක ඒ කියන්නේ කළුම කළු බෙඩ්ෂීට් එකකින් වහලා පවා බොරුවක් කිව්වොත් කාටවත් හොයන්න බෑ. ඒකම පිරිමියෙකුට කෙරුවොත් එහෙම පිරිමියා කියන එක අහුවෙනවා. ඒ වගේ නිකන් ඒ විදිහ පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. මම ඒවට පෙන්වන්න හදන්නේ ඒක වෙනස්කමක්. දැන් අර ඔබ දන්නවද මේ ඒ පරේෂන් වල කියවෙනවා දැන් මේ වෙන මානයකට මම ඔබ රැගෙන යන්න පාරක් අහනවා නම් කාන්තාවකෙන් අහන්න කියලා. ඒ කියන්නේ පිරිමියෙක් පාරක් අහනකොට පාර පටලවල නිකන් එක දෙක කරලා විකාර කරලා කියන්නේ පොදුවේ. කාන්තාවකට පුළුවන්ලු හරියටම ඩිරෙක්ෂන් එක දෙන්න හරිම දිශානති කියන්න. හේතුව තමයි පිරිමියාගේ සහ කාන්තාවගේ කියන්නේ පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ මොළයේ ක්‍රියා කරන ආකාරය දකුණ සහ වම වශයෙන් වඩා වැඩි මේ බරක් තියෙන විදිහට ඔවුන් දෙදෙනා දෙයාකාරකට ක්‍රියා කරනවා. හැකියාවන් වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම දරන එක අපි හිතන්නේ දැන් පිරිමින්ට දරන්න පුළුවන් කියලානේ. යකඩ උස්සනවා යකඩ නවනවා නිකන් අර මාංශ පේශී බලය සටන් කිරීම. හිතන්න කාන්තාවකට වගේ මාසික ඔසප් චක්‍රයට මුණ දෙන්න වුණොත් පිරිමි මොනව කරයිද? දැන් පුංචි දැන් අපි හිතමු දැන් පොඩි අමාරුවකටත් පිරිමි වැටෙනවා. දැන් යටිබඩ කොර වුණා කියන්නේ ජීවිතේම ඉවරයි වගේ පිරිමියෙකුගේ. ඒ වැටිලා අඬලා කොෆි බීලා ඊට පස්සේ ලෙඩ නිවාරු දාලා කාටවත් මේ අමාරුව තේරෙන්නේ නැත් දහලා එහෙම වෙනවා. දැන් කාන්තාව කොයි පිරිමියටත් පොදුවේ. එතකොට දැන් කාන්තාව මේක දරනවා කවුරුත් දන්නෙත් නැහැ. මෙහෙම ගම්මුකෝ බුද්ධික අපි සාධාරණ වෙමුකෝ දරු ප්‍රසූතියක් පිරිමියෙකුට දරන්න පුළුවන් වෙයිද ඔබ හිතනවාද? ලෝකේ තියෙන දරුණුම විශිෂ්ටම තමයි. හැබැයි භයානකම දැරීමනේක ඒ වේදනාව. ඒ වේදනාව එක රිස්ක් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවට ලැබෙන වේදනාව අපමණයි කියන්න බෑ. කිසිම වේදනාවක් සංසන්දනය කරන්න බෑනේ. හැබැයි මේ බොහොම සිනාමුසු මුහුණින් ආදරයෙන් සෙනෙහසින් ඇය මේක දරනවනේ. ඒතර දැරීම කියන තැනට ආවහම එක මානයක් එනවා අනිවාර්යයෙන්ම කාන්තාවට තමයි දරන්න පුළුවන් කියලා. දැන් මේක ලොකු කතාවක්. ඒ සඳහාම ඇයගේ ශරීරයත් හැදිලා තියෙන. ඇයි කාන්තාවගේ උකුල පළල්? පිරිමියාගේ උකුල පළල් නෑනේ. පිරිමියාගේ දෙවුර පළල්. ඒතර මේ බර ඔසවා ගැනීම බාහුව ශක්තිය. ඒ දරුවා ඇකේ තබා ගැනීම එතකොට දරුවා පිළිසඳ ගන්න ඇයගේ අවයව ආකෘති මේ සියල්ල සම්බන්ධයි. ඒකයි මම කලින්ම කිව්වේ මේක භෞතිකයි. ඒ ගැහණියගේ දරා ගැනීම භෞතික ශරීරයට අදාළයි. පිරිමියාගේ දරා ගැනීම පිරිමි ශරීරයට අදාළයි. හැබැයි මම නැවත අවධාරණයම කරනවා කාන්තාවට විශේෂ අවධානයක් යොමු වෙන්නම ඕනි ජීව විද්‍යාත්මක ඇයට අවාසි සහගත තැන් කීපයක් තිබෙනවා. පිරිමියාට නැති කාන්තාවට පමණක් උරුම තැන් කීපයක් තිබෙන ඒවා අපිට අමතක කරන්න බෑ. විශේෂයෙන් රැකියා ස්ථානය තුලදී බස් රථයේදී මගතොටේදී ඇයට සිදුවෙන අකටයුතුකම් මට මතකයි. දවසක් යමුනා මාලනිය ප්‍රකාශ කළා මා සමග ඇය ලියනවා ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ කියලා ගීතයක්. ඇයි ඊට පසුබිම්බුණු කතාපුවද මට කියනවා ඇගේ ස්වාමි පුරුෂයා දකිනවා යම් කාන්තාවක් බස් රථයට ගොඩ වෙන්න යනකොට එහින් ලිස්සලා වැටෙන්නට යනවා. ඇය කියනවා මේ කාන්තාව මේ යන්නේ මොනව කරන්නද මේ තරම් වේගින් මේ යන්නේ? මේ මොකක් කරන්නද මේ තරම් යන්නේ? එහෙම කියනවා. මේක අපිට ප්‍රචණ්ඩ කතාවක් විදිහට නෙමෙයි ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔහුගේ හදවත තුළ
නැගුණු අනුකම්පාවත් එක්ක ඔහු ඉතා සැරෙන් කියනවා. මේක තමා පදනම් වෙන්නේ ඒ ගීතයට. අපි ගීතය අහමු. චපා, ගල්වැනි සිත් තියන මැණික්වැනි වටිනා සෙල් ලියන් අපේ රටෙත් ඉන්නවා. අරුමෝසන් නොදන්න බාල රන්ම පඬුපෝල අඳින මගතොටේදී හමුවෙනු බීත රකුසු නෙත් මගහැරලා නැවත රෑට පහනක් වෙලා ගෙදරට එන වැඩ කරන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. මේ කාන්තාවන් තමයි රටේ ජීවනාලිය. මෙහෙම ලොකු කතන්දර එනවා කාන්තා දිනයට. ඔබ කලිනුත් මතක් කරා මෙහෙම දිනයක් වෙන් කළ යුතුද කියලා. දිනයක්වත් වෙන් කළ යුතුයි කියන තැන මං ඉන්නවා. මේ දිනයට පමණක් හෝ මේ වැන කතා කිරීම හොඳයි. නමුත් මෙහෙම වර්ණනා කරන කාන්තාවට වැඩබිමේ සමාජයේ ඒ නිසි තැන තියෙනවද? බුද්ධික ලෝකේ පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි දියුණුවයි කියලා හිතන රටවල් වල පවා මේ ප්‍රශ්නේ තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ තමයි දැනට වැඩිම ස්ත්‍රී දූෂණ වාර්තා කරන රට සංඛ්‍යා ලේඛන වලට අනුව. එතකොට ලෝකේ පුරාම ලිංගික වෙළඳපොලක් තිබෙන, ඉතාම දරුණු බිහිසුණු වෙළඳපොලක්.
මේ බිලඳ පොල වෙනත් ජාවාරම්වල සම්බන්ධයි. හෙරෝයින් එක පැත්තකින් මනි ලොන්ඩරිං එකැනේ මුදල් විශුද්ධීකරණය කළු සල්ලි සුදු කරන ව්‍යාපාරය ඇතුළු ජාවාරම් විශාල් ප්‍රමාණික සම්බන්ධයම ලිංගික බිලඳ පොල. එතකොට දැන් මේ සෙක්ස් මාකට් එක ඇතුළේ ගොදුර බවට පත්වෙන අවසාන කාන්තාවනි. එතකොට ලෝක පුරාමේ ප්‍රශ්න තියෙනවා. අපි වැඩබිම්වලට ආවොත් එහෙම ලංකාවට එමු. අපේ ලංකාව ඇතුලේ වැඩ කරන කාන්තාව පිළිබඳ උනන්දුවක් නැහැ. ඇත්තරම නැහැ. හොඳම නිදර්ශකය එහෙම නැත්නම් හොඳම නියැන්දි අපිට ගන්න වෙන්නේ මැද පෙරදි කාන්තාවන්ගෙන්. දැන් ලංකාවට හරියටම මේ ස්ථානගත වෙන්න බැරි වෙලා තියෙනවා ලෝක සිතීම ඇතුලේ. අපිට ආර්ථික ගමන් මාර්ගය හදාගන්න බැරි වෙලා තියෙනවා දශක ගණනාවක් ගෙවිලත්. එතකොට අපි වැඩිම විදේශ විනිමය උපයන්න බලාපොරොත්තු වෙන්නේ මහා ආඩම්බරෙන් කතා කරුවාට රට ගැන මැද පෙරදිග දුක් විඳින කාන්තාවන්ගේ ගෘහ සේවිකාවන්ගේ ඔවුන් නොවිඳිනා දුක් විඳිනවා. මම ඒ සම්බන්ධයෙන් වැඩසටහන් විශාල ගානකට සම්බන්ධ වෙලා තිබෙනවා රූපවාහිනී වැඩසටහන්. මම ඔවුන් මුණ ගැහිලා තියෙනවා, බලධාරීන් මුණ ගැහිලා තියෙනවා. තවමත් මේ මොහොතෙත් විසඳා ගන්නට බැරි ප්‍රශ්න රාශියක ගොන්නක පටලවිලා උන් ඉන්නේ. ඔබ දන්නවා යම් කාන්තාවන් ප්‍රමාණයක් ලංකාවට ආවා මිනි පෙට්ටිවල. සමහරු මේ රෝද පුටුව එන ගහගෙන. ඒ කියන්නේ ඊටාම හිතාගන්න බැරි මට්ටමේ අමානුෂික වදබන්ධන වලට උන් ලක් වෙනවා. එතකොට අපි වැඩිම විදේශ විනිමය උපයන වෙළඳ පොළ මේ. මොකද තේරුම? අපි කාන්තාවට සාධාරණිෂ්ඨ කිරීම නෙමෙයි, අඩුමතරමේ මානුෂිකවත් නැහැ. තාමත් මේ මොහොතෙත් ඒක එහෙම තමයි. අනිත් පැත්තෙන් ආයතන වලට ගියාම පොදුවේ ආයතන ඇතුලේ කාන්තාවන්ට අපිකට ඉංග්‍රීසියෙන් කියන්නේ සෙක්ෂුවල් හැරස්මන්ට් කියලා, ඒ කියන්නේ ලිංගික බලපෑමක් තිබෙනවා පොදුවේ. එසේ නොවන ආයතන වෙනම තියෙන්න පුළුවන් සහ එවැනි පුද්ගලයන් ඉන්න පුළුවන් එසේ නොකරන. දැන් මෙහෙමනේ නූතන ලෝකයේ ඇතුලේ කාන්තා හිංසනය ගැන විවිධ අර්ථකථන තිබෙනවා. දැන් ස්ත්‍රී දූෂණයක්ම විය යුතු නෑ කාන්තාවකට අගතියක් ඇති වෙන්න. දැන් ඒ ලිංගික බලපෑම කියන එක බැල්මක් වෙන්න පුළුවන්. ඒක බැල්මක්, ස්පර්ශ කිරීමක්, එහෙම නැත්නම් වෙනත් සිද්ධියක් වෙන්න පුළුවන්. පෙළඹවීමක්. දැන් අපි හිතමු යම් කාන්තාවක් දිහා ඔය ගීතෙත් ඒ ගැන කියනවා. ඒ කියන්නේ කවුරු හරි බීත රකුසු net සොඬ මග හරින්නේ කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ අපි හිතමු යම් කාන්තාවක් දිහා මේ පිරිමික් බලාගෙන ඉන්නවා නම් ඔහුගේ වෙනත් යටිහිතේ තිබෙන කැමැත්තක් වෙනුවෙන් එය හිංසනයක්. එතකොට මේ කාන්තාව අපහසුතාවයට පත් වෙනවා. මේකේ ධර්ම තත්ත්වයේ තිබෙන්නේ ලංකාවේ ලෝකෙ පුරාම එහෙම තමයි. හුඟක් ඒ කියන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික මේ හැමතැනකම කාන්තාවන්ට සමහර වෙලාවට තමන්ගේ වෘත්තීමේ තත්වයන් ස්ථාවර කරගන්න ලිංගික ගොදුරු බවට පත්වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රවණතාවයන් තිබෙනවා නේද? සත්‍ය කතා කළොත් අපි ඇතැම් කාන්තාවන් තමන්ගේ ලිංගිකත්වය පාවිච්චි කරමින් ඉදිරියට යන්න උත්සාහ කරන අවස්ථාවක් නැතුව නෝ නේද? අනිවාර්යෙන් බුද්ධික හේතු අර මුල අපි පටන් ගත්ත හරිය සාධකය ස්ත්‍රියද පුරුෂයද කියන එක නෙමෙයි, ලිංගිකත්වය. ලිංගිකත්වය වරක රාජධානි බිම දානවා. දැන් ඔබ දන්නවා මේ දැන් අපි ගත්තොත් මේ ඈත ඉතිහාසයේ පුරාම එවැනි කාන්තාවන් ඉන්නවා. දැන් ක්ලියෝපැට්‍රා කියන්නේ එහෙම කාන්තාවක්. ඒ කියන්නේ ක්ලියෝපැට්‍රාට පුළුවන් වෙනවා මුළු රාජධානියක්ම විනාශ කළ දාන්න. ඇයගේ මැදිහත් වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් අගමැති වරියන්, එතකොට ඇමති වරියන්, නිලියන්, සමාජ ක්‍රියාකාරිනියන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර ඉන්න කාන්තාව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුකුත්ම වෘත්තියකට සම්බන්ධ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ කාන්තාවගේ නෙමෙයි, කාන්තාවද පිරිමියාද කියනවට වැඩිය ලිංගිකත්වය කියන සාධකය භාවිත කරන වෙළඳ පොළ මෙහෙයුම් උපකරණයක් හැටියට. ඔබ දන්නවා දැන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැක්කම පේනවා විකුණන්නේ බීම බෝතලයක්. හැබැයි අපිට කියන්නේ වෙන දෙයක්. වාහන ටයරය වෙන්න පුළුවන්. ඇය සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් ප්‍රාථමික තැන් වලට වැටෙනවා. ඇය කියන්නේ කාන්තාව කියන සාධකය. එතකොට ලිංගිකත්වයේ වෙළඳ පොළ ඇතුළේ විකුණන්න හරි ලේසි. හේතුව අර මං කලින් කිව්වේ, ඒ කියන්නේ මේ මානව ශිෂ්ටාචාරයේ එක ගාමක ප්‍රධාන බලවේගයක් තමයි ලිංගිකත්වය. සරල අර්ථයෙන් ගත්තොත් බොහොම ජනප්‍රිය කතාවක් තියෙනවා මේ දේශපාලන කතිකාවන් ඇතුලේ, ලෝකයේ මෙහෙවන්නේ ලිංගිකත්වය සහ ප්‍රාග්ධනය, කැපිටල් ඇන්ඩ් සෙක්ස්. ඉතින් තාම එක බලංගුයි, අවලංගු නෑ. එතකොට දැන් අපිට පේනවා ලෝකයේ මෙහෙවන්න ලිංගිකත්වය කියන සාධකය පාවිච්චි කරනවා. දැන් මාතහරි වගේ චිත්‍රපටයක් ගත්තොත් එහෙම ඒ ඔත්තුකාර සේවාවක් සඳහා කොහොමද ලිංගිකත්වය කියන සාධකය පාවිච්චි කරන්නේ? දැනුත් එක කරනවා ලෝකයේ ඔත්තු සේවාවන් වල කාන්තාව ඊටාම අපූර්වට යොදා ගන්නවා.
එතකොට දැන් ඒ යොදා ගැනීම කියන්නේ ලිංගිකත්වයේ කියන සාධකී විදිහට අපි ගන්න ඕනේ. නැත්තම් මේක කරන්නේ කාන්තාවද පිරිමියාද කියලා කියන්න බෑ. හේතුව දැන් කාන්තාව මේක කරන්නේ පිරිමියා නිසානේ නැවත. ඒතර පිරිමියා නැවත මෙතනට පත්වෙන කාන්තාව නිසා. මේකේ පැමිණිලිකරු විත්තිකරු එහෙම ගන්න බෑ. ඔව් මට අර විහිළුවට කියන කතාවක් මතක් වුණා මේ චාපා. එක කාන්තාවක් කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට අනේ මේ හැට්ටේට මේ කට්ට ගහන්නකො කියලා. ඉතින් කට්ට ගහන ගමන් පිරිමියා කියනවා මේ කාන්තාවට ඔව් ඉතින් ඔයගොල්ලන්ගේ අපි නැත්තම් ඔය හැට්ටේට කට්ට ගහගන්නත් බැහැනේ කියලා. ඉතින් කට්ට ගහලා ඉවරුණාට පස්සේ කාන්තාව කියනවා ඉතින් ඔයගොල්ලෝ නැත්තම් අපිට හැට්ට අඳින්නත් ඕනේ නැහැනේ කියලා. ඒ වගේ කිනිකාට කරන බලපෑම ගැන. එතකොට විහිළු කතාවක් වුණාට එහි යම් අරුතක් තිබෙනවා. දැන් බුද්ධිය ගත්තොත් එහෙම දැන් මේක කාන්තාව සහ පිරිමියා කියලා වෙන් කරනවට වැඩිය ලිංගිකත්වයේ කියන සාධකී කොහොමද බලපාන්නේ පරිපාලනය ඇතුලේ? ඊටත් එහාට ගියොත් එහෙම ඒක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ, රාජ්‍ය කියන ආකෘතිය ඇතුලේ, ආයතන පරිපාලනය ඇතුලේ, ආපහු කාර්යාල සේවක සේවිකාවන් අතරේ වැඩබිම්වල කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන් බලපානවා. එතකොට දැන් මේ පිරිමියා තේරුම් ගන්න ඕනේ ලිංගිකත්වයේ කියන සාධකයේ විසින් බොහෝ කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්, අවාසි සහගතයෙන් ඇති වෙන්න පුළුවන්, අසාධාරණකම් වෙන්න පුළුවන්. චාපා බොහෝ දුරට කාන්තාවන් තමන්ගේ ලිංගිකත්වය භාවිතා කරලා උසස් වීම් ලබා ගැනීම හෝ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම තුලින් බොහෝ විට අසාධාරණයට ලක් වෙන්නේ කාන්තාව පමණක් නෙමෙයි, තවත් පිරිමියෙක් එයින් අසාධාරණයට ලක් වෙනවා, තවත් පිරිමියෙකුට තියෙන තැනක් වෙන්න පුළුවන් ඇය ගන්නේ. එතකොට කවුරු රැහුවොත් එහෙම දැන් ඒ කාන්තාවක් එක්ස් කියන කාන්තාව ලිංගිකත්වයේ කියන ආකර්ෂණීය සාධකී පාවිච්චි කළ වයි කියන පිරිමියා හරහනම් ඒ දේ අත්පත් කරගත්තා මොකක් කරේ අර ඉසෙඩ් කියන පිරිමියාට අයිති තැන කවුද එතකොට වැරදි කරු මේකේ? හරි අමාරු වෙන්න. ඒ කියන්නේ දැන් අර එක්ස්ද වයිද ඉසෙඩ්ද? ඉසෙඩ් පැත්තක තියන්නකෝ දැන්. ඉසෙඩ් අසාධාරණයක් වුණා. එතකොට වග උත්තර කරුව එක්ස්ද වයිද? ඒක හරි අමාරුයි. අර අර කිකිලිද බිත්තරේද වගේ. ඒ කියන්නේ දැන් දැන් කාන්තාව නිසා පිරිමියා ඉන්ස්පයර් වෙනවා, පිබිදෙනවා. එතකොට ඒක අනිත් පැත්තත් එහෙමමනේ. දැන් දැන් මෙතන කවුද ගොදුර හොයන්න හරි අමාරුයි. කාන්තාවද ගොදුර, පිරිමියාද ගොදුර? හරිම අමාරුයි. හොඳම දේ තමයි මේක බේරගන්න තියෙන තැන අපි ලිංගිකත්වයේ කියන සාධකේ කළමනාකරණය කරගන්න ඕනේ. අපි දැනගෙන ඉන්න ඕනේ මේක ගැන. ඒ කියන්නේ කාන්තාවට අදහසක් තියෙන්න ඕනි මාව ලිංගිකත්වය කියන සාධකෙන් යමක් සඳහා භාවිතයට ගැනෙන්න පුළුවන්. අපි කියන්නේ යූස් වෙනවා කියලා. කාන්තාවට අදහසක් තියෙන්න ඕනේ. පිරිමියාටත් අදහසක් තියෙන්න ඕනි ලිංගිකත්වය කියන සාධකයේ එක්කෝ ඒ කාන්තාවගේ තිබෙන ආකර්ෂණය, එහෙම නැත්නම් පිරිමියාගේ තිබෙන පිරිමිකම, පෞරුෂය, මොකක් හරි වචනයක් අපි දාමු. ඒ දෙකම නිසා පරිපාලනය වැටෙන්න බෑ. කිටින් ගත්තොත් එහෙම. උදාහරණයක් විදිහට කාර්යාලයක් ඇතුලේ වැඩ කටයුතු කඩා වැටෙන්න බෑ. එහෙම නැත්නම් එක්කෙනෙක් අගතියටපත් වෙන්න බෑ මේ ලිංගිකත්වය කියන සාධකය නිසා. නැවත කිව්වොත් අපි හිතමු දැන් කාන්තාවන් දෙදෙනෙක් ඉන්නම එක්කෙනෙක්ගේ පෙනුම ආකර්ෂණීයයි පොදු තත්වයන් ඇතුලේ. මම කියන්නේ සෑම ගැහණියක්ම ලස්සනයි කියලා. සෑම පිරිමියෙක්ම කඩවසම් කියලා මම කියන්නේ. අපි හිතමු අර එළියේ තියෙන සම්මතයට අනුව ගත්තොත් එහෙම ඔව් ඒ අනුව එක කාන්තාවක් වඩා ආකර්ෂණීයයි. ඇයට සුදුසුකම් අඩුයි අපි හිතමු. එතකොට අනිත් කාන්තාවගේ අර ජනප්‍රිය ධාරාවේ ආකර්ෂණය අඩුයි, සුදුසුකම් වැඩි. එතකොට අර සුදුසුකම හැටියට ආකර්ෂණය එන්න බෑ. එහෙම එන්න බෑ. එහෙම ආවොත් එතන පරිපාලනය දුර්වල වෙනවා, කඩා වැටෙනවා. අගතියටපත් වෙනවාට වැඩිය වෙන පාර්ශවයක් අපිට ගන්න වෙන්නේ සමස්ත ඒ සංවිධානයේ තියෙන පරිපාලනය කඩා වැටෙනවා. මේක වෙනත් විශේෂකද වෙනස් වෙනවා. අපහු අපි හිතමු දැන් නිරූපණ ශිල්පයේ වගේ තැනක. මම ඔබට මතු කරන්නට උත්සාහ කරත් එමයයි ඇතැම් වෘත්තීන් අදක් තියෙනවා. වැදගත් වෘත්තීන් තියෙනවා. කාන්තාවන්ගේ ලිංගිකත්වය විකුණනවා. ප්‍රසිද්ධියම කියන්න පුළුවන් ඇතැම් ව්‍යාපාර තියෙනවා. ඒ වගේ වශයෙන් බුද්ධික ඔබ කොයි වගේ ව්‍යාපාර ඇතැම් බැංකු තිබෙනවා. ඇඳි අඳින්න නියමිත නිල ඇඳුම ඉතාම කොටට අඳින්න ඕනේ. අනිවාර්යයි ඒක. උන්ට දෙන නිල ඇඳුම ඉතාම මේ කෙටි නිල ඇඳුමක් කාන්තාවන් විසින් ඇඳිය යුතුයි. ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ ජනමාධ්‍යවල නිවේදිකාවන්ට කොට ඇඳුම් මැන්දෙව්වා. මෙහෙම ප්‍රවණතාවයකුත් තියෙනවා. ලෝකේ පුරාම මේ ප්‍රවණතාවය තිබෙනවා. ඔබ බැලුවොත් එහෙම දැන් ලෝකේ ඉන්න ප්‍රකටම ජනාධිපතිවරු, එහෙම නැත්නම් පාලකයෝ
ඔවුන්ගේ නිල උත්සවවලදී අර සම්පූර්ණයෙන්ම යුරෝප ඇඳුමින් එකින් ඔවුන් තමන්ගේ ඇඟ වහගෙන ඉන්නවා. ඔවුන් සමග ගමන් කරන කාන්තාවන් ඒ විදිහට තමයි යන්නේ. ඒතරම් ලිංගිකත්වයේ කියන සාධකයේ රාජ්‍ය පාලකයන් පාවිච්චි කරනවා ඒ ලිංගික ආකර්ෂණය. එතකොට වෙළඳපොළ බලවේග සඳහා කෙලිම පාවිච්චි වෙනවා අපව. ඒ කියන්නේ දේශපාලන ඇතුලේ වැඩ කරනවා ලිංගිකත්වයේ කියන සාධකය. අනිත් පැත්තේ ඔතු සේවාවන් වගේ වෙනත් ඒ දේශපාලන වෙනත් මුහුණුවරක් කෙලිම මාකටිං වලට පාවිච්චි කරනවා. එතකොට දැන් අපි මේ කතිකාව ඇතුලේ ඉන්නේ. දැන් මේක සංස්කෘතික ප්‍රශ්නයකට වැඩි අපිට ගන්න වෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට. මම දේශපාලන කියන්නේ පළලාර්ථය. දැන් යම් ආයතනයකට තීරණයක් ගන්න සිද්ධ වුණොත් එහෙම අපේ මේ සේවාව සඳහා අපි ආකර්ෂණය ගන්න මෙන්න මෙතනින්. ඒ කියන්නේ මේ පෙනුම ජනප්‍රිය ධාරාවේ ආකර්ෂණී පෙනුමක් තියෙන කාන්තාවන් ඔබ කියන ආකාරයට තමයි ඔවුන් මෝස්තර කරන්නේ, ෆැෂන් කරන්නේ, ඔවුන් තමයි වැඩ කරන්නේ ආයතනෙ. දැන් මේක ටිකක් විවාදාපන්නයි. මේක ඔව්ද නැද්ද? හැබැයි වඩා තාර්කික වෙනවා මිනිස් රවට්ටන්න මේක පාවිච්චි කරන්න හොඳ නැහැ. රවට්ටන්න උදාහරණයක් විදිහට අපි හිතමු එවැනි මෝස්තර මේ වලින් සැරසුණු කාන්තාවන් ඉන්න ආයතනයක් ප්‍රමිතිකින් තොරව සේවාවන් ලබා දෙනවා. ඒ කියන්නේ ඔබට ආයතනයක් තිබෙනවා, අපි දෙන්න තරඟකාර ආයතන දෙකක් කම්පිටිටර්ස්ලා. ඔබේ ආයතනෙත් හදන යම් නිෂ්පාදනය X කියලා, මගේ ආයතනෙත් ඒ නිෂ්පාදනයම හදනවා ඒක Y. ඔබේ නිෂ්පාදනය ඉතාම හොඳට ඔබ කරන්නේ. ඉහළ ප්‍රමිතිය එළියේ තියෙන සියලුම කොන්දේසි වලට එකඟයි. බදු ගෙවන ආයතනෙ සේවකයන්ට සලකනවා, ඔබේ භාණ්ඩෙබු විකුණනවා යම් මිලකට. මම ඒකක්වත් කරන්නේ නැතුව ඊට වැඩිය පහළ මට්ටමක Y කියන භාණ්ඩ නිෂ්පාදනය කළ තරඟකාරී භාණ්ඩය මම ලිංගිකත්වය කියන සාධකය පාවිච්චි කරලා මිනිසුන්ට මේ ගුණනවා. ඒ කියන්නේ මගේ ආයතනෙ ඉන්නේ ඔබ අර කලින් කියපු විදිහේ තරුණ මේ වැඩ කරන කණ්ඩායමක්. ඒතර මේක අසාධාරණයි. ඒතර අපිට එතනින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතන්ට අපි ගියොත් ටිකක් අමාරුයි. මොකද දැන් ශාරීරිය පිළිබඳ ප්‍රශ්නය, කාන්තා ශාරීරිය පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ එක විදිහක්. ප්‍රංශයේ තව විදිහක්. අමරික එක්සත් ජනපදයේ තව විදිහක්. දැන් මේක ඉරිගහ ගන්න හරි අමාරුයි. අපි හිතමු දැන් ලංකාවේ සිංහල බෞද්ධ පරිසරයක හැදෙන මනසකයි මුහුදුකරේ වයඹ පළාතේ මුහුදුකරේ පල්ලි ආශ්‍රිතව හැදෙන රෝමානු කතෝලික පවුලක වැඩෙන මනසකුයි වෙනස් ආපහු. අපිට ඉරිගහ ගන්න බෑනේ. ඉරිගහ ගන්න අමාරුයි. දැන් අපි කිව්වොත් එහෙම මෙන්න මේ ආකෘතියට සාපේක්ෂව මෙසේ විය යුතුයි කියලා හරි අමාරුයි. තව පැත්තක් තියෙනවා මේකේ. දැන් අපේ නිකන් ජනප්‍රිය ධාරාවේ කතා තියෙනවනේ බුද්ධික මේ මාතෘකාව ටික දිගයි. අපි හිතනවානේ දැන් මේ ඇඳුම් තමයි වැදගත් කියලා. අපි හිතනවා ලංකාවේ කතාවට සාරියන් දින්නේ ඔසරිය සාරිය වැදගත්. නිකන් ත්‍රී කෝට එහෙම නැත්නම් ෂෝට්ස් කොට කලිසම් කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් මේ ජීන්ස් අඳින එක ඇඟට තද වෙච්ච ඒවා ඉච්චර නිකන් ගැලපෙන්නේ නැහැ වගේ අපි හිතනවා. වැදගත් නැහැ වගේ. සහ ඔය කෙනෙක් යෝජනා කරන්න පුළුවන් ඒ වගේ ශරීරය කැපිලා පේනවා. ඇත්තම කතාව හරියට බැලුවොත් එහෙම අද දවසේ ඔබ පාරේ බැලුවොත් එහෙම සාරී ඔසරිය තමයි ලිංගික ආකර්ෂණේ වැඩියෙන්ම ප්‍රදර්ශනය කරන්න අඳින්නේ. අද වෙනස් වෙලා. ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් දහම් පාසලේ අඳින ඇඳුම ළමා සාරිය ඇත්තටම ඔය කියන විදිහේ තැනකද තියෙන්නේ? අපි හිතමු දිග කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳ ගැනීම ඊට ප්‍රතිවිරුද්ධ තැනකද තියෙන්නේ? ඒක ප්‍රශ්නයක් විදිහට තියෙනවා ඔහෙල බැලුවොත් එහෙම. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් තේරෙන්න කිව්වොත් එහෙම දැන් ළමා සාරි එහෙම නැත්නම් සාරි ඔසරි අඳින අය ශරීරයේ සෑහෙන ප්‍රමාණයක් මේ තමන්ගේ ඉන හරිය ප්‍රදර්ශනය කරනවා. එතකොට අපිට කියන්න පුළුවන්ද මේ ඇඳුම තමයි හරි හොඳ සංස්කෘතික මේ ඇඳුම එහෙම නෙමෙයි කියලා? මං කියන්නේ ඊට සංකීර්ණයි. චපා මේ අපි අධ්‍යයනය කරලා බැලුවොත් පැරණි දැන් ඔසරිය ගත්තොත් උඩරට ඇඳුමක් කියනවා. මම මේ උඩරට පහත රට ભેදයක් නෙවෙයි. උඩරට ඇඳුමක් විදිහට පැරණි ජන ප්‍රධානීකුගේ බිරිඳක් නැත්නම් ඒකාන්තාවකගේ ඔසරිය අපි ඇඳින ආකාරය පරීක්ෂා කරලා බැලුවොත් අපේ රටේ රාජ්‍ය නායිකාවක් හිටියා ඔබට හොයාගන්න සුලභම දර්ශනයක් තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. උඩරට පහත රට කියන කතාව නෙමෙයි. ඇයගේ ඔසරිය ඇඳීමේ ක්‍රමය ගත්තොත් එහි ලිංගික ආකර්ෂණයක් නැහැ. ඇඳුමනේ මේ ප්‍රශ්නේ, ඒ භාවිතා කරන හැටි මම හිතන්නේ චාපහෙමයි. තවත් සාධක තියෙනවා බුද්ධික ශාරීරික හැඩය. අපි හිතමු දැන් සිරිමාව බණ්ඩාරනායක කියන කැරක්ටර් එක ඔබ කිව්වනේ. දැන් ඇයගේ තරුණ කාලේ පවා ඒ ශාරීරික හැඩය වෙනස් න්‍යාපහු. දැන් ඔය කතාවම ආපහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තරුණ කාලේදී වෙනස්.
දැන් ඒකැන මේ සාධකට තව සාධක සම්බන්ධ වෙනවා. ද අපිහිතමු දැන් කෙසඟ සිරුරක් තියෙන අඩිය පහයි අඟල් නවයක් විතර උස කාන්තාවක්, පැහැපත් ශරීර පෙනුමක් තියෙන කාන්තාවක් වෙනස් වෙනවා උසරියන්දහම අඩි තුනාමාරක් හතරක් උස ටිකක් මහත ශරීරයක් තිබෙන ශරීර පැහැ ටිකක් ඊට වැඩිය අඩු කාන්තාවක් ඔසරි අඳිනවට වැඩිය. මේක ආයි සාපේක්ෂයි. ඒතර මම ඔබට කියන්න උත්සාහ කරන්නේ නැවත මං අර කතාවට එන සංස්කෘතික කෝණයකින් මේ ඇඳුමක්වත් ලංකාවේ ඇඳුම් නෙවෙයි. මෙයා වික්ටෝරියානු ඇඳුම් ඇත්තට. මේ කියන්නේ ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි හරහා තමයි අපි ඔතනට එන්නේ. ඒතර අපේ වලව් නිර්මාණය වෙන්නේ ඒ වාගේ හැඩතල, ඒ ඇඳුම් පැළඳුම් සියල්ල නිර්මාණය වෙන්නේ එහෙමයි. එතකොට මම කියන්නේ අපි මේක දිහා සංස්කෘතික ආයකින් බැලුවොත් එහෙම අමාරු වැටෙනවා මගේ අදහස. මගේ අදහස තමයි නැවත මම කියන්නේ ලිංගිකත්වය කලමනාකරණය කර ගැනීමේ සංවාදයකට අපි එන්න ඕනේ. චප මේ දැන් ඉදිරියේදී එනවා සිංහල අලුත් අවුරුද්ද. මේ වටත් යම් යම් සංස්කෘතික අංග විදිහට ඒ කාලේ තිබුණා අවුරුදු කුමාරිය තීරීම කියලා. මේක ගමට කොච්චර ගැළපෙනවද නොගැළපෙනවද කියන එක වෙනම කතා කළ යුතුයි. කෙසේ නමුත් මිස් වර්ල්ඩ් කියන එකයි අවුරුදු කුමාරී දෙකක් වෙලා තිබුණේ. නමුත් අද හෙට ඔබට දකින්නට ලැබේවි ජනමාධ්‍ය වලින් ඒ ආයතන සිදු කරන අවුරුදු කුමාරී තීරීමේ තරඟ කොයි තරම් පහත් මට්ටමින් ඔවුන්ගේ අඟ පසඟ පෙන්වීමට කැමරා ශිල්පීන් කොයි තරම් උපක්‍රම යොදනවද, ආලෝක කරන ශිල්පීන් කොයි තරම් ඒ ඇඳුම් විනිවිද යන්න ආලෝක ධාරාවන් නිකුත් කරවනවද, එතකොට කැමරා ශිල්පියා ඉන්නේ කොතනද, ඔහු තමන්ගේ කැමරා කෝණයට හසු කරගන්නේ මොනවාද, මේවා ගැන බැලුවොත් අපි ඉන්නේ ඉතාමත් දුප්පත් තැනක කියලයි මට හිතෙන්නේ චාප. එතකොට බුද්ධික ප්‍රශ්නයක් වෙනවා. දැන් අර අපි කියන්නේ කවුද දුප්පත් තැනක කිව්වහම ප්‍රශ්න ගොඩක් එනවා. හැබැයි මං ඔබ සමග එකඟ වෙනවා, හැබැයි සාකච්ඡාව විවෘතව තියාගෙන. හේතුව තමයි දැන් ලිංගිකත්වය ප්‍රාථමික වෙළඳ භාණ්ඩයක් වෙන හැටි ඔබ කියන්නේ ඔය. ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ පුරා මේ තත්ත්වය තිබෙනවා. දැන් මේකට ඉදිරිව අපි ගොඩනගන කතිකාව කුමක්ද? මගේ ප්‍රශ්නේ ඒකයි. දැන් අපි කතා කරන්නේ කුමක්ද එතකොට? ඔව්. අපි කතා කරන තේමාව කුමක්ද? දැන් අනිවාර්යයෙන්ම ලිංගිකත්වය ප්‍රාථමික වෙළඳ භාණ්ඩයක් වෙන්න බෑ. එසේ නොවිය යුතුමයි. හැබැයි මොකද සීමාව? කොතනින්ද අපි ඉර ඇඳගන්නේ? දැන් අවුරුදු කුමාරී ගැන බැහුවානි. මම පටන් ගන්නවා යටිම මේ කතාවේ. ලෝකේ පුරාම මේ මිස් වර්ල්ඩ්, මිසිස් වර්ල්ඩ් වගේ තැන්, ඒ කියන්නේ සහ ඔය අවුරුදු කුමාරී විශේෂයෙන් මේ වගේ රටවල් වල අන්තිමට ලිංගික ගොදුරු බවට පත් වෙනවා මේ වාට ඉදිරිපත් වන අය. එක බොහොම ප්‍රකට උදාහරණ හර අපිට පෙන්වන්න පුළුවන්. මනම් පිළිතුරු ගියාම කතරගම හිතමින් හිටියා. දැන් ඇයට අවසානයේ අත්වන ඉරනවා. ලංකාවේ අවුරුදු කුමාරී හැටියට තේරුණු හුඟක් අයට විශාල ඛේදවාචකයන් මූණ දෙන්න සිද්ධ වුණා. ඒතකොට මම නැවත එතනට සම්බන්ධ කරනවා ලිංගිකත්වය පිළිබඳ බුද්ධිමය කතිකාවක් අපිට නැති නිසා, ලිංගිකත්වයට අරුතක් දී ගන්න බැරි නිසා අපිට. ඒක අපි වෙන මාතෘකාවකට ගමු. ලිංගිකත්වයට අරුතක් දෙන්නේ කොහොමද කියලා. නිසාම අපි ලෙඩ් වෙලා ඉන්නවා. අපි මානසික ලෙඩ්, ඒ කියන්නේ ලිංගික ඊර්ෂාවෙන් පෙළෙන, ලිංගිකත්වයේ දරා ගන්න බැරි, ඒ හරහා ජීවිතය ගොඩනගා ගන්න බැරි, ඒ කියව ගන්න බැරි තැනකට වැටෙනවා. ඒතර මගේ අන්තිම ඉතාම වැදගත්ම තීරණාත්මකම යෝජනාව තමයි ලිංගිකත්ව කියන සාධකයේ අපි කලමනාකරණය කරගන්නේ කොහොමද, ඒ හරහා ජීවිතය හොයාගන්නේ කොහොමද, පිස්සෙක් නොවෙන්නේ කොහොමද කියන එක. දැන් ජනමාධ්‍ය හදන්නේ මිනිස්සු පිස්සු වට්ටල බඩු විකුණන්න කෙටියෙන් අමුවෙන් කිව්වොත්. ඔව්. මිනිස්සු පිස්සු වට්ටන්න තියෙන හොඳම සාධකය තමයි විශේෂම තාරුන්නේ ලිංගිකත්වය, විරුද්ධ ලිංගිකත්වය. ඒතර ඒක දැන් ඔබ දන්නවා මේක මේ එදවස දැන් මීට දශක කීපයකට කලින් විකුණුනේ කාන්තාව, දැන් පිරිමියත් විකිනෙනවා. දැන් නිරූපණ ශිල්පය ගත්තාම ශිල්පීන් සහ දෙපැත්තම කට්ටි ඉන්නවා. ඒ කියන්නේ ශිල්පිනියක්. ඒතර කාන්තා ශරීරයත් විකුණනවා, පිරිමි ශරීරයත් විකුණනවා මේ මොහොත වෙනකොට. එතකොට දැන් මේ විකිනීම ඉදිරියේ කොහොමද ජීවිතේ පවත්වාගෙන යන්නේ? එවැනි ශරීරයන් විකිනීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියලා පිච්චාපා මේ ගීතයෙන් පස්සේ අහලවලු. කොඹ නිරිකන රාතන
චපා, කිරට අඬන දරුවන්ට කණ්ඩ දෙන්න ඉදිරිපත් නොවන අය, විසේ නගින නාකෙන් හැන්දෑවට පිල උඩට ඇවිල්ලා කරන අඩන්තේට්ටන්, මේවා ඉවසගෙන ඉන්න කාන්තාවකට තමන්ගේ කය බද්දට දීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද? බෑ, කොහෙත්ම බෑ. මේ නැවත අර ලිංගිකත්වය කියන සාධකය මානව ශිෂ්ටාචාරය මත වැඩ කරන විදිය. දැන් හරියටම ගත්තොත් එහෙම මෙතන තියෙන අනුංගිලේ ප්‍රශ්නයක්. අනුංගිලේ කියන යෙදුම, බ්ලඩ් ඔෆ් අදර්ස් කියන යෙදුම මම ගන්නේ ප්‍රංශ කතිකාවේ සිමොන් ඩි බෝවාගෙන්. මම ඒක උපුටා ගන්න. තමා සම්බන්ධ නොවන, තමාට අදාළ නොවන, තමා එහි කොටසක් නොවන වෙනත් දේවල් ගැන තමයි අපි කතා කරන්න කැමති. දැන් බලන්න, දැන් මම මේ වෙන පැත්තකට තල්ලු කරන කතාව, කාන්තාවන්ව අගතියට පත් කරන, ලිංගික ගොදුරු බවට පත් කරගන්න පිරිමි කවුරුවත් තමන්ගේ බිරිඳේ තත්ත්වයට පත් වෙනවට කැමති නැහැ. තමන්ගේ මව කොහෙත්ම නැහැ. දැන් අපි දන්න සාමාන්‍ය සමාජයේදී අම මතක් කරාම මිනිස්සු ගහනවනේ. කියන්නේ බෝන එකක් කියපන් අම්මව මතක් කරන්න එපා. හැබැයි තමන්ගේ අම්ම විතරනේ අම්ම. එතකොට තමාගේ අගතියට පත්වන, තමාගෙන් අගතියට පත්වන අනිත් කාන්තාවත් අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට බලන්න, තමන්ගේ සහෝදරියට පණවුණක් දෙන්න කැමති පිරිමියා වෙනත් කාන්තාවක් කාගේ හරි සහෝදරියක් කියලා හිතන්නේ නැහැ. තමාගේ නොවන, මේක හරිම ප්‍රාථමික තත්වයක්. මෙතන තියෙන බුද්ධික ආයිත් අපි කතා කරමු. DNA ප්‍රශ්නයක් තියෙන. ඒ කියන්නේ අපිට තියෙන ශාරීරික බැඳීම. මේක මේ හිතලා කරන එකක් නෙමෙයි. ශරීරයේ තිබෙන මේ DNA සම්බන්ධය. අපි කියන්නේ අර අපි කියන්නේ කතාවට blood is thicker than water නේ. ඒ කියන්නේ ලේ ඝනයි වතුරට වැඩිය. මේ ලේ සම්බන්ධය කියන්නේ දියුණු එකක් නෙමෙයි. තමාගේ වීම නිසා තමයි රැක ගන්න කැමති. තමන්ගේ දුව පණවගේ ආරක්ෂා කරන තාත්තා කෙනෙක් ඒ වයසෙම ගෑනු ළමේ දූෂණය කරන්න පුළුවන්. එතකොට තමන්ගේම දරුවන් දූෂණයට ලක් කරන තාත්තලා ගැනත් පහුගිය දවස්වල අනිවාර්යයෙන් මෙහෙම තැන් තිබෙනවා. ඒ ටිකක් අස්වාභාවික සිදුවීමනේ. සාමාන්‍ය තත්ත්වය මම මේ කියන්නේ පොදු තත්වය. තමාගේ නොවන ඕනෑම කාන්තාවක් අගතියටපත් කරන්න පිරිමි කැමති වෙන පොදුවේ මම මේ කියන්නේ පොදු තත්ත්වය. ලෝකේ පුරා මේ ප්‍රශ්නේ හැමම තිබෙනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ මේකේ යෝජනාවනේ වැදගත්. යෝජනාව තමයි හැම පිරිමියෙක්ම කල්පනා කරන්න ඕනේ සෑම කාන්තාවක්ම මගේ මව, සහෝදරිය, නැගණිය වගේ වෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. එතකොට හරි ප්‍රශ්න විසඳෙනවා. කියන්නේ මේ මගේම කෙනෙක් නැවතෙන්නේ මානව ප්‍රේමයට පුළුල් අර්ථින් ගත්තොත් එහෙම. එතකොට අපි හිතුවොත් එහෙම නැවත ලිංගිකත්වයේ කියන සාධකේ කලමනාකරණය කරගෙන එය බලපෑම් ආයුධයක් කර නොගන්නා තැනකටපත් වෙන්න පුළුවන් වුණොත් අපිට මේ ප්‍රශ්න විසඳෙනවා. දැන් ওই ගීතෙන් කියවෙන විනය කටින කතාව. ඇයි අපි විනය කටින්නේ? දැන් මෙතන තියෙන්නේ මේ වෙනත් අයගේ ජීවිතවලට ඊටාම ඒ වචනේ මම කියනවා මේ channeling කිව්වට කමක් නැහැ, කාලකන්‍ණී ආකාරයට යොදා ගන්න හැටි. තමන්ගේ සිතන් ගියාවන් යටි හිතේ තියෙන ආශාවල්, තමන්ට උමනා දේවල් අරමුණු වෙනත් අයගේ ජීවිත මත කාලකන්‍ණී ආකාරයට පාවිච්චි කරනවා. දැන් මෙහෙම හිතන්න, ලංකාවේ නිකමට හරි, ලංකාව විශේෂයෙන්ම අපේ සංස්කෘතික කතා සියල්ල එසේ තිබියදී නිකමට හරි කාන්තාවක් ඩිවෝස් කරුවොත් දික්කසාදේ ගත්තොත්, එහෙම නැත්නම් සැමියාගෙන් වෙන් වෙලා ජීවත් වෙන කල්පනා කෙරුවොත්, එතෙන් සිට අයගේ ජීවිතයේ කේදවාචකයක් බවට පත් වෙනවා. අවිනිශ්චිත භාවයක්. අවිනිශ්චිතයි. ඒ කියන්නේ මේ නිකමට ඔබ ගිහිල්ලා බලන්න දික්කසාද නඩුවකට මේ කොහොමද කාන්තාවක් මුණ දෙන්නේ කියලා. පොලිසියේ රාළහාමිගේ ඉඳලා ස්ථානභාර නිලධාරිවරයාගේ ඉඳලා නීතිඥවරයාගේ ඉඳලා විනිසුරු දක්වවන මේ මහා පිරිමි ධම්මලම ඇය දිහා බලන විදිහ, ඇයට ලැබෙන තැන, ලංකාවේ විවාහය අහිමි කරගත්ත ඒ කඩාකප්පලුණු කාන්තාවකට ලැබෙන ඉතාම අඩු සමාජ වටිනාකමක්. ඇය අනිවාර්යයෙන්ම පිරිමින්ගේ අර රුකුසු ඇස්වලට ලක් වෙනවා. ඒතර මේ තත්ත්වය හොඳ එකක් නෙමෙයි. මේ අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු එකක්. විවාහය කියන්නේ එක සාධකයක් විතරයි. විවාහ වෙලා ඉන්නවද නැද්ද, දිකසද වෙලාද, දරුවෝ ඉන්නවද, ඇය මවක්ද, අදාළ නැහෙනි. නැවත ජීවිතේනේ වටින්නේ. ඒතර අපි ජීවිතේට වටිනාකමක් දුන්නොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. මෙතන තියෙන්නේ අපි බොරු සංස්කෘතික මාන හදාගෙන ඒවස්සේ එල්බගෙන අපි බොරු කරන්නේ. දැන් මෙතනට සම්බන්ධ කරන්න වෙන කතාවක් පිරිමි දරුවෙක් තමයි අර ඒඩ් සිද්ධිය සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. මෙතනට කුලියපිටි සිද්ධිය බලන්න මොකද උනේ. ඒ කියන්නේ මේ ඔක්කොම කතා ඉවරයිනේ. අර ජාතිකත්වය, අර සිංහල ලේ, අපේ මව්බිම ඔක්කොම ඉවරයි එතනදී. මගේ ළමයා නොවන වෙනත් ළමයෙකු නිසා ඒ ළමයා පිටමං කරනවා. කිසිම තාත්තා කෙනෙක් තමන්ගේ ළමයාට මේක වුණොත් උතන්ට එන්නේ නැහෙනි. ඔබ දැක්කනම් ඒ රූපවාහිනී තිරවල සමාජ විබ්බඩවිවල ගියේ අම්මලා තාත්තලා හැසිරිච්ච විදිය. ඒ සත්තු වගේ. ඒ කියන්නේ කවුද වෛද්‍යවරයෙක් ගිහිලා විස්තර කරනවා මේ AIDS රෝගය ගැන.
හූ කියනවා අන්තිමට. එකන හරි ම්ලේච්චාකාරයකට එකට මුණ දෙන්නේ. ඒ සාධකය කුලිය පිටියේ සාධකයම තමයි මේ ලිංගිකත්වය කියන සාධකය විදිහට නැවත වැඩ කරන්න කොළඹද. අපි අපි ඔක්කොම ගමේ මිනිස්සුනේ. අපි ඉංග්‍රිසි කතා කිරුවට, ටයිකෝට ඇන්දට, කොළඹ හිටියට, නිව්යෝක් නගරයට ගිහිල්ලාවට, ලෝකෙ පුරා ඇවිදට අපි ගමේ මිනිස්සු. මුල් තියෙන්නේ ගමේ. ගමේ තියෙන්නේ. අපි ගමේ මිනිස්සු. අපි විවිධ කතා හදාගත්තාට අපේ අස්සේ ඉන්න සතෙක්. මේ සතා සංස්කෘතිය විසින් වරක පෝෂණය කරනවා. වරක රකබලා ගන්නවා සතාව. ඒක භයානකයි. මම කියන්නේ මේ සීමාවල් බිඳින්න ඕන අපි. අපිට අනිවාර්යයෙන්ම සමහර වෙලාවට යුරෝපයත් එක්ක අපේ සාකච්ඡාව මේ සම්බන්ධ කරගන්න වෙනවා. සමහර තැන් එක්ක. අපිට අපිට වැරදිච්ච දැන් තියෙනවා. සියල්ල අපි ජයග්‍රහණය කළා නෑ. අපේ පරාද වෙච්ච තැන්වලට අපි උත්තර හොයාගන්න වෙනවා ලෝක කතිකාවේ. ගෝලීය කතිකාවක් තිබෙනවානේ සාහිත්‍ය වැඩ කරපු විදිය, ලෝක යුද්ධ ඇති වෙච්ච විදිය, විවිධ සංස්කෘතික නැගී හිටීම්, බිඳ වැටීම් ඒවා එක තමයි මේ කතිකාව ගෙනියන්න ඕනේ. හරි පළල්. මෙහෙම තැනකට අපි යමු තර්කානුකූල තැනකට. කාන්තාව අගතියටපත් නොවිය යුතු කිසිම තත්වයක් නිසා. හේතුව තමයි මම අර කලින්ම කිව්වේ ජීව විද්‍යාත්මකව කාන්තාවට අනිවාර්යයෙන්ම කකුලක් පස්සට ගන්න වෙනවා. දැන් පිරිමියෙක්ගේ කාන්තාවට ගහගන්න බෑනේ. එතකොට ඒක ඒක සාමාන්‍ය තත්වයක්නේ. එතකොට අනිවාර්යෙන් කාන්තාවට භෞතික අවාසියක් තිබෙන නිසා අර ලේඩිස් ෆස්ට් කියන කතාව හරි. හේතුව ඇයට මේ මේ සම බරපන්තික සටන් කරන්න බෑ. භෞතික තත්වයන් නිසා, ජීවවිද්‍යාත්මක හේතු නිසා. අනිවාර්යයෙන්ම ඇයට ඉඩක් ලැබිය යුතුම ඒ නිසා. උචාප අපිට අපේ සාකච්ඡාව අවසන් කරන්නට කාලය ඇවිත් තියෙනවා. ඊට කලින් හිතවතුනි ඔබව මම වෙනත් මානයකට රැගෙන යනවා. මේ එන්නේ යශෝධරාවතින්. අපි අපේ උමෝදගේ හඬින් අහලබලමු. කැලේ තිබෙන කොයි තේවත් රස වේවා මලේ බමරු මෙන් වැටි වේවා අවේ තියෙන රැස් මාලා අඩු වේවා ගෞවෙන් ගෞව දිව මාලික සේතේවා චපා අපේ සමාජයේ එවැනි චරිත ඉන්නවා. කාන්තාවක් ගේ විවිධ භූමිකා අතර යශෝධරාවන් වැනි කාන්තාවන් ඉන්නවා. අපි සාකච්ඡාව අවසන් කළ යුතුයි. කාල වේලාව අපිට නැති නිසා චප මොකක්ද අවසාන වශයෙන් සමාජයට ඔබ දෙන පණිවිඩය මේ කාන්තාව පිළිබඳව? මේ අපූරු හඬත් එක්ක යශෝධරා මතකයට ආපු නිසාම ඔබේ කතාවේ ලොකු ප්‍රශ්නයක් ඔබ ඔබ ආරම්භ කරනවා. මේ වෙන දවසක අපි කතා කරමු. අර බ්ලඩ් ඔෆ් අදර්ස් කියන මාතෘකාව මෙතන අදාළයි. වෙලාවක මට තනියෙන් හිතෙනවා ඇත්තටම යශෝදරාවට මේ දේ අවශ්‍ය වුණාද කියලා. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. රාහුලට මේ දේ ඕන වුණාද? දැන් කතාව හැටියට ජීවිතය බැමි ලියලා ඉවර කරනවා. ඉතින් එහට නැවත උප්පත්තියක් නැහැ. සේකර ලියනවා වෙලාවක මට ඒ වචන මතක නැහැ. අදහස නැවත ඉපදෙන බව මම දන්නවා. නැවත ඉපදෙන්නේ නැතිව ඉන්න විදිහකුත් තියෙනවා. මේ මගේ වචන, ඔහුගේ අදහස. මටයි ඉපදෙන්න ඕනි. මට ඉපදිලා මිනිසුත් එක්ක ඉන්න ඕනි. සේකර හිමි හිතනවා. දැන් කෙනෙකුට ඇත්තටම ඉපදීම දුකක්, ජීවත් වීම දුකක්, මරණය දුකක් කියලා හිතලා මේ සියලු බැමි ගලවලා ඒ විමුක්ති කියන වචනේත් වැරදි. අපි කියමු මෙතනින් නික්ම යන්න පුළුවන්. නික්ම යන තැනක් නැහැ. නමුත් මේ අවකාශය අවසන් කළා දාන්න පුළුවන්. දැන් අපි හිතමු ඒක දැනගෙන මට ඒක ඕනේ නැහැ කියලා කවුරු හරි හිතුවොත් එහෙම. දැන් මගෙන් ඔබ ඇහුවොත් එහෙම බුදුදහම ඇතුළේ මම මේ කියන්නේ කතාව හරියටම ගැඹුරු අර්ථයෙන් මම කැමතියි ඉපදෙන්න. මං නැවත ඉපදිලා මට තියෙන සටනක්.
මානව ශිෂ්ටාචාරය ඇතුලේ වඩා සාධාරණ වඩා යුක්තිසහගත තැන මතු කරගන්නේ කොහොමද කියන අරගලයට මං කැමති. දුකයි තමයි මේක, දුකයි. මට හොඳටම තේරෙනවා බුදුදහම ඇතුලේ තිබෙන විශ්ලේෂණේ හරියටම හරි. ආයගෙන කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ දුකට මම කැමති වෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා නැවත, ගැඹුරු ප්‍රශ්නයක් එනවා. බොහොම දාර්ශනික තලයේ ගැඹුරුම ගැඹුරු ප්‍රශ්නයක් එනවා. ඇයට මේ දේ ඕන වුණාද කියලා. දැන් මේක නැවත සාමාන්‍ය ජීවිතයට අපි ඇප්ලයි කරුවොත් එහෙම සමහර විට මම මේක වේගෙන් ගේන්න අපිට ගැළපෙන තැනකට. අපි හිතමු එක විදිහක ජීවිතයක් ගත කරන්න කැමති වෙන තරුණියක් විවාහ වුණාට පස්සේ ඒ පිරිමියාට අවශ්‍ය ජීවිතේ වෙනස් වෙන සිද්ධ වුණොත් එහෙම. අපි හිතමු ඒ කාන්තාව බොහොම විනෝදෙන් ජීවිතය ගත කරන්න කැමති, ඇවිදින්න කැමති, ගීත අහන්න කැමති, සැහැල්ලුවෙන් ඉන්න කැමති කාන්තාවක්. පිරිමියා හැම කෙනෙක් නෙවෙයි. පිරිමියා දේශපාලනික චරිතයක්. ඔහු කැමති සටන් කරන්න හොඳ කෙනෙක්. ඔහු මිනිස්සු වෙනින් වැඩ කරන කෙනෙක්. විලාවක් බලන්නේ නැතුව එළි වැඩ කරන කෙනෙක්. මුදල් වෙනුවෙන් නෙවෙයි වැඩ කරන්නේ. එතකොට ඒ ගෙදර අගහිංකම් එන්න පටන් ගන්නවා. කරදරයි ගෙදර. මේක ඇයට කරන සාධාරණයක්ද එතකොට? ඇයට ඒක අවශ්‍ය නැහැ. ඇයට අවශ්‍ය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. මම දැන් එක්තරා මිත්‍රයෙකුට ඇයගේ ඔහුගේ බිරිඳ කියලා තියෙනවා. මට තේරෙන ඔයා කරන දේ. හැබැයි මට ඒ දේ එපා. මට ඕනි සාමාන්‍ය කාන්තාවක් විදිහට ජීවත් වෙන්න. දැන් කොහොමද අපි උත්තරයක් හොයාගන්නේ? දැන් අපිට කියන්න පුළුවන්ද නෑ එහෙම නෙවෙයි, ඒ පිරිමියා කරන්නේ හරි වැඩක්, ඒකට ඔබ වෙනස් වී යුතුයි කියලා කියන්න පුළුවන්. මේක ආදේශ කළ බලන්න ඔබේ ගෙදරට, මේ වැඩසටහන අහන අයගේ ගෙදරට. තාත්තාට ඕන විදිහට දුව වැඩ කළ යුතුද? සැමියාට අවශ්‍ය පරිදි බිරිඳ වැඩ කළ යුතුද? අම්මාට අවශ්‍ය පරිදි දියණිය වැඩ කළ යුතුද? ප්‍රශ්නයක් තියෙනවා. මං කියන්නේ මේකට උත්තරයක් නෑ මට. මම යෝජනාවක් ගේන්නේ ඔබට. මේ ගැන කතා කරන්න වෙනවා. චාපා මම යෝජනාවක් කරනම් අපි ඊළඟ සතියේ මේ කාන්තාව පිළිබඳව නැවත කතාව දිග්ගස්ස ගමු. අපි වෙනත් මාතෘකාවකටයි සූදානම් වෙලා හිටියේ. නමුත් අපි දිග්ගස්සම ඔබේ කතාවත් එක්ක මටත් තියෙන ඔබෙන් අහන්නට ගැටලු කාරණු කාරණා රාශියක් අපි ලබන සතියේත් කතා කරමු. ගෘහස්ත ජීවිතය ඇතුලේ කාන්තාවගේ භූමිකාව පිළිබඳව මට මතක් වෙන. නමුත් චාපා අපිට අදට මෙතනින් සම්මුගන්න සිද්ධ වෙනවා. මට මතක් වෙනවා යමුනා මාලනිය ලියනවා සුරා සොඬ සැමි වලප කියන ඇයගේ පද්‍ය පන්තියක්. එහි ඇය අවසන් කරන්නේ වද වද මගෙම පරපුර එක හිතින් දරා විඳ විඳ කටුක දුක්ගිනි නැගෙන බුර බුරා විඳ විඳ අපා දුක මට සැපත දුන් සරා අභිනික්මන් කළේ ඇයි මගේ යශෝදරා. කෙනෙක්ගේ අභිනිෂ්ක්‍රමණය නැත්තන් ජීවිතයෙන් සමු ගැනීමම සිද්ධ වෙන්න ඕනද අපිට ඇයගේ අගය තේරෙන්න. බොහොම ස්තුතියි චාපා. ස්තුති බුද්ධිකා.